ඔබට මතක ඇති මේ වන විට ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් පිටත සෞරග්‍රහ මණ්ඩලයේ ඇති බ්‍රහස්පති යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක තුනම නිරීක්ෂණය කර ඇති බව. එනිසා ජේම්ස් වෙබ් දුරේක්ෂයට පිටත සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක වලින් නිරීක්ෂණය කිරීමට ඉතුරුව තිබුණේ සෙනසුරු ග්‍රහයා පමණයි. එම අඩුව මගහරවමින් මීට දින කිහිපයකට පෙර ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් සෙනසුරු ග්‍රහයාවද නිරීක්ෂණය කර තිබුණා. මේ දැක්වෙන්නේ ඒ ආකාරයට ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් සෙනසුරු ග්‍රහයාව නිරීක්ෂණය කර ඇති ආකාරයයි. අදෝරක්ත කිරණ පරාසය තුළ ලබාගෙන ඇති මෙම ඡායාරූපයෙහි සෙනසුරු ග්‍රහයාව අපිට අඳුරු පැහැකින් දැක ගැනීමට හැකිවන අතර සෙනසුරු ග්‍රහයාගේ වළලු පද්ධතිය ඉතාමත් වැඩි දීප්තියකින් යුතුව දැක ගැනීමට හැකිවනවා. මේ ආකාරයට මෙම ඡායාරූපය තුළ සෙනසුරු ග්‍රහයාව අඳුරු පැහැකින් පෙනීමට හේතුව වන්නේ සෙනසුරු ග්‍රහයාගේ වායුගෝලයේ ඇති මීතේන් වායුව විසින් එය මතුපිටට වැටෙන සූර්යාලෝකය සම්පූර්ණයෙන්ම වාගේ අවශෝෂණය කර ගැනීමයි. නමුත් අයිස් අංශූන් වලින් සෑදී ඇති සෙනසුරු ග්‍රහයාගේ වළලු පද්ධතිය මෙලෙස සූර්යාලෝකය අවශෝෂණය කර නොගන්නා නිසා අපිට එය මෙහි ඉතාමත් දීප්තියකින් යුතුව දැක ගැනීමට හැකිවනවා. එවාගෙම මතක තබා ගන්න මෙම ඡායාරූපය තුළ සෙනසුරු ග්‍රහයා සහ එහි වළලු පද්ධතිය මෙම ආකාරයෙන් නිරීක්ෂණය වීමට අප එය නිරීක්ෂණය කළ අදෝරක්ත කිරණ සංඛ්‍යාත පරාසයද වැදගත් වන බව. අප විද්‍යුත් චුම්බක වර්ණාවලියේ වෙනත් සංඛ්‍යාත පරාසයක් තුළින් සෙනසුරු ග්‍රහයාව නිරීක්ෂණය කළ විට එය අපිට මීට වඩා වෙනස් ආකාරයකට දැක ගැනීමට හැකිවනවා. ඒවාගේම මෙම ඡායාරූපය තුළ අපිට සෙනසුරු ග්‍රහයා සහ එහි වළලු පද්ධතියට අමතරව සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයන් තිදෙනෙක්ද දැක ගැනීමට පුළුවන්. එම චන්ද්‍රයන් තිදෙනා වන්නේ මෙහි දැක්වෙන ඩයෝන්, ටෙතිස් සහ එන්සෙලඩස් චන්ද්‍රයන්ය. මේ ආකාරයට මෙම ඡායාරූපය තුළ අපිට සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයන් තිදෙනෙකු පමණක් දැක ගැනීමට හැකි වුවත් ඔබ දන්නවා ඇති මේ වන විට සෙනසුරු ග්‍රහයා සතුව චන්ද්‍රයන් 145ක් හඳුනාගෙන ඇති බව. මෙලෙස හඳුනාගත් චන්ද්‍රයන් 145න් සුවිශේෂතම චන්ද්‍රයකු අපිට මෙම ඡායාරූපය තුළ දැක ගැනීමට පුළුවන්. එය තමයි මෙහි ඇති එන්සෙලඩස් චන්ද්‍රයා. මේ වන විට එන්සෙලඩස් චන්ද්‍රයා තුළ අභ්‍යන්තර සාගරයක් ඇති බව සනාථ කර ඇති අතර එම සාගරය තුළ ජීවයට අත්‍යවශ්‍ය සංඝටකයන් වන කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, සල්ෆර් සහ ෆොස්ෆරස් නිරීක්ෂණය කර තිබෙනවා. එනිසා සමහර විට මෙහි දැක්වෙන සෙනසුරුගේ එන්සෙලඩස් චන්ද්‍රයා තුළ යම් ආකාරයක ජීවයක් පවා තිබීමට පුළුවන්. අනාගතයේදී ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් සිදු කරන වැඩිදුර නිරීක්ෂණයන් මගින් මේ සම්බන්ධවද අපිට වැඩිදුර කරුණු දැන ගැනීමට හැකිවනු ඇති. එනිසා අපි ඒවනතෙක් බලාපොරොත්තුවෙන් සිටිමු. අවසානයේට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම James Webb දුරේක්ෂයෙන් බ්‍රහස්පති ග්‍රහයා නිරීක්ෂණය කළ ආකාරය බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ සෙනසුරුගේ එන්සෙලඩස් චන්ද්‍රයා තුළ යම් ආකාරයක ජීවයක් තිබේද යන්න පිළිබඳව දැනගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.